උපකාරක පන්ති ගුරුවරයෙක් ගන්නනවලු කාලයක් තිස්සේ ලංකාවේ ඉතිහාසය ගැන සැක උපද්දමින් රාවණා මිත්‍යා මතයක් විජයාගමනයට පෙර ලංකාවේ දියුණු මිනිස් ජනාවාස තිබූ බවත් ඉතා සූක්ෂම අන්දමින් සමාජගත කරමින් වැඩපිළිවෙලක නිරත වෙනවා මොහු විසින් ත්‍රිපිටකය පිළිබඳව සැක උපද්දමින් ඉංගලන්තයේ මං අර කිව්වේ එංගලන්තයෙන් ත්‍රිපිටකය හොරගම් කළා කියලා බුදුන් උපන්නේ ලංකාවේ කියලා මතයක් කියාගෙන යනවලු සමාජ ජාලා ඔස්සේ මේ ප්‍රචාරය යන දැන් ලකූ පිරිසක් මේකට අහු වෙලා ඉන්නේ ත්‍රිපිටකය සුද්ධ අරගෙන ගියා එහෙ තියාගෙන ඉන්නවා අපේ ත්‍රිපිටකය නැගලා මට මේක බලද්දි මට කල්පනා වුණේ විදිහ මං කියනවා මට මතක් වුණේ දැන් මෙහෙම කතාවක් ආවේ මේ ඊ පෙරේද නේද ඉතින් ඔయిత කලින් අනගාරික ධර්මපාලත මහලා සුද්ධ හිටපු කාලෙම ත්‍රිපිටකය අච්චුක ගහ දුන්නානේ මිනිසුන්ට එතකොට ඒ උන්නහස එතකොට අනගාරික ධර්මපාලත මට සැකියක් ආවේ නැත්තේ ඇයි සුද්ධ ඉද්දිද්දිම වලිසිංහ හරිචන්ද්‍ර ලේ කාලෙනේ මිගෙට්ටුවත් ඒ ගුණානන්ද හමුතුරු මේ ත්‍රිපිටකය අරගෙන වාදී වාද කෙරුවේ ධර්මයේ මතු කරලා ලෝකෙටම යව්වේ එතකොට උන්නහසලට මේ ධර්මයේ ගැන සැකයක් උපන්නේ නැත්තේ ඇයි සුද්ධ වරන් ගියා කියලා හිතුවට නෑනේ ඒ ළඟට හික්කඩුයි සුමංගල හමුතුරු උන්නහසලට සැකයක් උපන්නද උන්නහසලට සුද්ධ හිටපු මුල් කාලේ ඉඳලා ඒතු උන්නහසල ලංකාව ඉපදිලා නෙමෙයිද හිටියේ එතකොට අර හදිස්සියේ අහසින් කණංග පාතුනා නෙමෙයිනේ එතකොට ඒ කාලේ එහෙම අදහසක්වත් නැතුව දැන් කොහොමද කියන්නේ එතකොට උන්නහසෙල්ලා සාසනේ රකින්න එච්චර කැප වෙලා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරද්දී පොට්ටික අරගෙන යන්න දෙයි උන්නහසෙල්ලා උන්නහසෙල්ලා පොට්ටික අරගෙන ගියා නම් උන්නහසෙල්ලා සටහනක් හරි දානවා මෙයාලා පොට්ටික අරගෙන ගියා කියලා කොහෙද තියෙන්නේ සටහන කවුද සටහනක් කරලා තියෙන්නේ එහෙම එකක් අරගෙන ගියා කියලා කොහෙවත් නැති එක හොඳට බලන්න මෙතෙක් කලක් අපි සැකකලේ නෑ මේ ධර්මය සූත්‍ර පිටකයේ විනය පිටකයේ අපි සැකකලේ නෑ කෙලින්ම මේ වලිවි රහතන් වහන්සේලා කියලා දැන් අපිට සැක උපද්දන්න වැඩපිළිලක් ඇවිල්ලා කාගේ උගුලද කියලා දැන් බලන්න අකුරු තුනේ කෙනාගේ උගුල අපිට දැන් සැක උපද්දන්න එකක් එනවා මේ ත්‍රිපිටකයේ නෙවෙයි වෙන එකක් කියලා මෙච්චර ගැඹුරු ධර්මය දැන් අපි අහද්දී නිවන් මඟ අපිට පැහැදිලි නම් මේ ඔක්කොම සැක උපද්දන්නේ ධර්මය අනුගමනය කරන්නේ නැති පිරිසයි. ඇයි එයාලට මේක ධර්මයේ වැටහෙන්නේ නැහැ? අනුගමනය කරන්නේ නැති කෙනෙකුට වැටහෙන්නේ නැහැ. සැක කුකුස් තමයි එන්නේ. ඒ සැක කුකුස් ඇස්සේ එයාලා කල්පනා කරන නෑ මේක වැරදි වෙන එකක් කියලා. නේද? ඒ නිසා සුද්ධ වරගෙන කී ත්‍රිපිටකයක් හොයින් නැතුව මේක පුරුදු කරන්න පටන් ගත්තා නම් මේකේ ඇත්ත ධර්මයේ තේරිලා නිවන් මාර්ගෙ මේක තියෙනවා ඒක අනුගමනය කරලා යන්න පුළුවන් ඒ නිසා මෙයාලා බලන්නේ සීලෙත් නැතුව ගුණධර්මත් නැතුව එක මේ ක්ෂණිකව ඉක්මනට යන්න මගපලලාභින් හොයාගෙන පුරුදු කරන්න නැතුව ධර්මයක් අනුගමනය කරන්න නැතුව නේද එහෙම හදිස්සියෙලා හැම යන්න පුළුවන් එකක් නෙවෙයි හැමීට ටික 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 පුරුදු කරගෙන ඉන්නේ පුරුදු කරන්නේ නැතුව මේ ඒක තමයි මම කලිනුත් කිව්වේ පාදිලි කෙනෙකුගෙන් බනහන මට්ටමට මිනිස්සු වැටුණා නම් එවැනි නීච මිනිස්සුන්ට නම් මේ ධර්මයේ තේරෙන්නේ නැති වෙන්න පුළුවන් ඒ මිනිස්සු නම් හොය හොයා යාවි වෙන සාසනයක එකක් වෙන මේ ත්‍රිපිටකයක් හොය හොයා යාවි රහතන් වහන්සේලා ලිව්වා කියලා අපිට සැක නෑ මේකේ. සූත්‍රයෙන් සූත්‍රේ ගලපලා බලද්දී ලස්සන්ට ගැලපෙනවා. මෙයාලට උවමනාව තියෙන්නේ රාවණ ඉතිහාසයක් මතු කරලා ලංකාවේ ඉතිහාසය විකෘති කරලා ඊළඟට ලංකාවේ බුදුන් උපන්නා කියලා ඔප්පු කරගන්න බැරි වුණා මේ ත්‍රිපිටකය නිසා. දැන් මිනිසුන්ට සැක උපද්දනවා. දැන් රාවණ ඉතිහාසයක් මතු කරගන්න බැරි වුණා මේ ත්‍රිපිටකය නිසා. ඒ නිසා යාලා දැන් මිනිසුන්ට සැක උපද්දනවා. රාවණ ඉතිහාසයේ මතු කර ගන්න මේ ත්‍රිපිටකයට සැක උපාදනය කරන්නේ මේ ලංකාවේ බුදුන් උපන්න කෙනෙක් ඔප්පු කරන්න බැරි නිසා වැටුණා එක කරන්න දෙයක් නැහැ. ඇයි මේ ත්‍රිපිටකයේ විදිහට ඔප්පු කරන්න බෑ යාලට ඒක? කෙලින්ම හොඳටම පැහැදිලි බුදුවරු පහළ වෙන්නේ ඉන්දියාව. හැම බුදු කෙනෙක්ම බෝසතාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ ඉන්දියාවේ. හැම බුදු කෙනෙක්ම උපදින්නේ එක්ක ක්ෂත්‍රිය වංශේ එක්ක බ්‍රාහ්මණ වංශේ
ඒ කුල බේදේ ඉන්දියාවෙන් අයින් කරන්න බෑ. ලංකාවේ ඉන්නවද බමුණෝ? බ්‍රාහ්මණ කියලා කුලයක් නැහැනේ. ඉන්දියාවෙන් ඒක අයින් කරන්න බෑ. එහෙනම් බ්‍රාහ්මණ කියලා කුලයක් ලංකාවේ නැත්තම් ලංකාවේ කොහොමද බුදු කෙනෙක් පහළ වෙන්නේ? කුල හතර නැහැනේ. එක්ක ක්ෂත්‍රිය කුලේ වෙන්න ඕනේ. එක්ක බ්‍රාහ්මණ කුලේ වෙන්න ඕනේ. මෙයාලට මේක ඔප්පු කරගන්න බැරි වෙනකොට ත්‍රිපිටකේ වැරදි අරේ ත්‍රිපිටකයක් තියෙනවා කියලා මිනිස්සු රවට්ටනවා. අර මෝඩ මිනිස්සු ටික අහුවෙලා යනවා. පුරුදු කරන්න ධර්මයේ තියෙන එක නැති වෙලා යනවා. මිනිස්සු දැන් ධර්මයේ දිහා බලන්නේ ත්‍රිපිටකේ දිහා බලන්නේ සැකින්. දැක්කද හිමීට වැටිච්ච තැන මිනිස්සු? කාගෙද ප්ලෑන් එක කියලා හොඳට බලන්න. හිමීට හිමින් සීරුවේ තම තමන්ගේ අස්සට සැකේ උපද්දනවා. එතනින් පස්සේ යාට ධර්ම මාර්ගයක් වෙරෙන්නේ. එතනින් යාට අසීල් රකින්නේ. එතනින් යාට ශ්‍රද්ධාව වඩන්නේ. එතනින් යාට ගුණධම් වඩන්නේ. එතනින් යාට ධම්මක දියුණු කරන්නේ. මේ බණ අහන්නේ. මේ වෙනකොට මේ බණ අහන්නේ නැති කී දෙනෙක් ඉන්නවද? මේ වෙනකොට මේ ත්‍රිපිටකය පිළිගන්නේ නැතුව බැහැර කරන කොච්චර ඉන්නවද? ඇයි වෙන ත්‍රිපිටක හොය හොය ඉන්නවා? දැක්කද හිමීට මිනිස්සු අස්සට බැස්සුවා. මිනිසුන්ගේ අස්සට බස්සලා දැන් මිනිස්සු ටික ටික අයින් කරනවා. ඒ නිසා පුළුවන් තරම් මේ ධර්මයේ මිනිසුන්ට දෙන්න ඕනේ. සැකේ ගැලවිලා යනවා මේ ධර්මයේ. මේ ධර්මයේ ඇත්තටම රහතන් වහන්සේලා බිහි කරන ශ්‍රේෂ්ඨ ධර්මයක් තියෙනවා. ඒ නිසා අපිට කිසි සැකයක් නැහැ. අපි ධර්මයේ පුරුදු කරන නිසා අපිට සැක නැහැ. ජීවිතේට ධර්මයේ ගලපලා බලනකොට ශ්‍රද්ධාව වැඩෙනවා, වීරිය වැඩෙනවා, සිහිනුවන වැඩෙනවා, ප්‍රඥාව වැඩෙනවා, නිවන් මඟ ටික 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 වැඩෙනවා. සැක නැහැ. සැක උපදින්නේ පුරුදු කරන්නේ නැති කෙනාට. ඒ නිසා පුරුදු කරන කෙනෙකුට මේ ත්‍රිපිටකය හැරෙන්න වෙන ත්‍රිපිටකයක් හොයන්නේ නැහැ. මේ ත්‍රිපිටකය ලිව්වේ රහතන් වහන්සේලාමයි. ඊළඟට තවම එකක් බලා මතක තියාගන්න. ත්‍රිපිටකයේ සුද්ධ කළේ කවුද? සුද්ධ කළේ පුස්කොළ පොත්වල තිබිච්චේව ඔක්කොම ගත්ත හැටි තේරුම් ගන්න ත්‍රිපිටකයේ සංඥාපන ටික කියවන්න. සූත්‍ර පොට්ටිකේ සංඥාපන ටික කියවන්න. ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේලාම කොහොමද මේක කළේ කියලා. ඒ සංඥාපන වල තියෙනවා බුරුමේ තිබිලා තියෙන පිටකෝපදේශ කියන පොත. එතකොට ඒකත් සුද්ධවරන් ගියාද? ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ බුරුමෙට වැඩලා බුරුම භාෂාව ඉගෙනගෙන එහි තිබිච්ච එක තමයි පිටකෝපදේශය අරගෙන ආවේ. දීඝනිකායේ පොත් තුනක් තිබිලා තියෙනවා චීනේ. ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ චීනෙට වැඩලා චීන භාෂාව ඉගෙනගෙන එහි තිබිච්ච දීඝනිකායේ පොත් තුන අරගෙන ආවා මෙහෙට පරිවර්තනය කළා. මෙහි මේ පොත්වලට ගැලපෙන්නේ එහෙම අතහැරියා. ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ අකුරක් ගානේ කියන මෙච්චර අකුරු ගානක් තියෙනවා මේ සූත්‍ර පිටකේ කියලා. පොතක මෙච්චර අකුරු ගානක් තියෙනවා. එක සූත්‍රයක මෙච්චර අකුරු ගානක් තියෙනවා. මෙච්චර වචන ගානක් තියෙනවා කියලා එකක් එකක් ගානේ කියනවා. එච්චර දැනුමක් තියලා තියෙනවා ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේට. බෞද්ධ සියලු රටවල් එකතු වෙලා සූත්‍ර පොට්ටික ඔක්කොම පිරිසිදු කරලා චට්ට සංගායනාව කියලා සංගායනාවක් කළා. එතනින් පිරිසිදු කළාට පස්සේ ආයි කතා කරන්න දෙයක් නැහනේ. ආයෙ වෙන ත්‍රිපිටක හොයන්නේ කොහෙද? චට්ට සංගායනාව කරලා ඔක්කොම පිරිසිදු කළා නම් සූත්‍ර පොත් ටික ඔක්කොම එකතු කළා. කොහේ අරන් එන සුද්දෝ? එතනින් එහාට කතා කරන්න දෙයක් නැහනේ. එහෙනම් පිරිසිදුයි මේක. ආයෙ මින් එහා එකක් තව නැහැ. මේ ත්‍රිපිටකේ නම් මේකම තමයි. රහතන් වහන්සේලා ලියපු ත්‍රිපිටකේ මේකම තමයි. ආනන්ද මෛත්‍රී සංඝ සමහර තැන්වලදී කියනවා ඔය අංගුත්තර නිකායේ මේ සංඥාපනලෙම තියෙනවා. ඊට පස්සේ කච්චාන සංගිත නෙත්තිප්පකරණියට මේ සංඥාපනේ තියෙනවා. ඔය ආනන්ද මෛත්‍රී සංසී ලියලා නෙත්තිප්පකරණිය කියලා කියන්නේ කච්චාන සංයුත්තේ අටුවාව. ඒ කච්චාන සංයුත්තේ මේ වෙනකන් හම්බුන්නේ නැහැ කියනවා. අන් එක ගිලිහිලා ගිහිල්ලා. කච්චාන සංයුත්තේ ගිලිහිලා ගිහිල්ලා. ඒ සමහර තැන් කියන සූත්‍ර දේශන මේ සූත්‍රය අඩුයි. ඒ කියන්නේ සමහර ඒවා කාව කාලා. සමහර පුස්කල පොත් දිරලා ගොඩාක් කාලෙ තිබිලා. සමහර තැන් වලින් ගන්න බෑ. පුළුවන් හැම අකුරක් ගානේ මුන්නහසල ගත්තා. එහෙමනම් ඒ මට්ටමේ තිබිච්ච එක පිරිසිදු කළේ නැතුව මේ අලුතෙන් එකක් හදලා පිරිසිදු කළා නෙමෙයි.
තිබිච්චකයි පිරිසිදු කළේ නේ. එතකොට අනගාරික ධර්මපාලතුමාම මුද්‍රණය කර කර දුන්නේ මේව විනාශ වෙයි කියලා අර පොට්ටික. එච්චරට මේ ජරාවට පත් වෙලා තිබිච්ච එක පිරිසිදු කළේ. ජරාවට කියලා කියන්නේ මේ විනාශ වෙලා යන ස්වභාවිත පිච්ච එක පිරිසිදු කරලා ගත්තේ. එහෙම නැත්නම් ඒවා සුද්ධ වරන් ගියා නෙමෙයි. ඒ ටික තිබ්බා. ඒ ටික ආරක්ෂා කරගත්තා. මේ ත්‍රිපිටකේ නම් හරියටම හරි රහතන් වහන්සේලා ලියපු එකමයි සකේ සහමුදින් ත්‍රිපිටකේ පිරිසිදු